අයිබෝවන් අවකිචමිත් සංජු YouTube චැනල් එකට ඔයාලම සාදරයෙන් පිළිගන්නවා. අද චිකන් වගේ රසට හතු හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මම මෙන්න මේ වගේ හතු පැකට් එකක් අරගෙන ඒක වල කෙනෙක් විදියට කපා ගන්න. මේ හතු එක හදන්නේ මේ හතු ටික කපලා අපි මුලින්ම තඹ ගන්නවා. ඊට පස්සේ තමයි මම කරි එක හදන්නේ. මෙන්න මේ විදිහට මම ටිකක් කැලි වලට මේක කපා ගත්තා. දැන් මේකට මම මේක හොඳින් හොදලා ලුණු ටිකක් දමා ගත්තා. ඊට පස්සේ වතුර ටිකක් තියලා මම මේක ලිපේ තියා ගන්නවා. හතුවේක තැම්බෙන්න කියලා මම අවශ්‍ය දේවල් ඇස්ති කරගන්නවා. මම ලූණු ගෙඩි දෙකක් විතර, පොඩි ලූණු ගෙඩි දෙකක් විතර තමයි කපාගත්තේ. සුදු ලූණු කපා ගන්නවා. මීනට ඊළඟට අමමිරිස් කරල් හතරක් විතර කපා ගත්තා. ඊළඟට මම මෙන්න මේ විදිහට මේ දේවල් ලැස්ති කරගෙන මම අවසානයේ පොල් පිටිකක් එකතු කරන්න බලාපොරොත්තු වෙන නිසා පොල් ටිකක් දාගෙන ඔය කිරි ටිකක් මිරික ගන්නවා. මෙන්න මේ විදිහට මම පොල් කිරි ටිකක් මිරිකගෙන භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් ලිපේ තියනවා. තෙල් ටික රත් වෙනකොට තමයි මම මුලින්ම සුදු ලුණු, කරපිංචා, ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික එකතු කරගන්නේ. මේ ටික ටිකක් බැදීගෙන එනකොට මම මිරිස් කුඩු හරි තුනක් විතර එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේ ලිප අඩුම ගින්දරේ තියෙනවා නම් නැත්තම් මිරිස් ටික කළු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගින්දරි පාටට හුරු රතු පාටක් වෙනකොට මම මේකට අපි තම්බලා වතුර බේරලා මිරිස ගත්ත හතු ටික එකතු කරගන්නවා. මේ විදිහට ඒ අතරතුර ඔයාලට මතක් කරනවා අවකිචමික් සංජු YouTube channel එකට ඔයාලා කැමති නම් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ වලට කැමති නම් යාළුවෙක්ට share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් comment එකක් විදියට දක්වන්න අමතක කරන්න එපා. දැන් මේ ටික හොඳට කවලම් කරගන්නවා. ඉතින් හොඳට කවලම් කරලා මම ඒකට කහ කුඩු සල්පයක්, ඒ වගේම 3-5 කුඩු හැන්දක් විතර පොඩි හැන්දකින් මම එකතු කරේ. ඊළඟට මම මේ චිකන් කරි පවුඩර් හැන්දි දෙකකුත් එකතු කරා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් එකතු කරගන්න. ඒකට තවත් රසයි. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගෙන මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ඔයාලට හොදි වැඩිපුර ඕන නම් වැඩිපුර වතුර ටිකක් එකතු කරගන්න. ඊළඟට මම අමු මිරිස් කපාගත්ත අමු මිරිස් ටික ඊළඟට ගොරක දෙකක් විතර එකතු කරගත්තා. ඊළඟට මම ගම්මිරිස් කුඩු හැන්දක් විතරත් එකතු කරගන්නවා. ඊළඟට මේ වෙලාවෙදිම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. හතු කාරියක හරිම රසයි. ඒ වගේම පෙනුමෙන් බැලුවත්
චිකන් කරි එකක් වගේ පාටට තියෙනවා. මෙන්න මේ වගේ උතුරන වෙලාවදී අපි හඳට හැඳි ගන්නවා. එන්න මේ වෙලාවේදී මම කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. රයිස් එක මුලින්ම එකතු කරන්නත් පුළුවන්. නමුත් මම අවසානයට එකතු කරා. දැන් මේක ඇත්තටම මේ වෙලාවේදීම වුණත් ඉතින් ඉවත් කරගෙන ඉවත් කරගන්න පුළුවන්. හරිම රසට තියෙනවා. හොඳට කැන්දිලා රසට තියෙනවා. දැන් ලුණු මිරිස් කැන්දිලා තියෙන්නේ. හැබැයි මම මේකට පොල් කිරි හැඳි දෙකක් විතරක් එකතු කරනවා. එතකොට තවත් රසවත් මේක ඔයාලා අත්‍යවශ්‍ය නෑ. හොඳ අපිට පොල්ගේ හැඳි දෙක එකතු කරගන්න. මේ අර උක්කු පොල් කිරි තමයි අරගෙන තියෙන්නේ මම. දැන් එකක් හොඳින් අපි කවලම් කර ගන්නවා. ඒ වල රස බලලා ලුණු එහෙම මදි නම් එකතු කරගන්න. තියෙන්නේ මම හදාගත්ත කරි එක, එන්නත් මෂරුම් කරි එක. මේක හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේක හරිම රසවත්. අලුත් video එකකින් නැවත හමු. සුබ දවසක්.